ස්වාමින් වහන්සේ යහපත්. හල්ලෙලූයා. ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේ අපට අලුත් දවසක් දී තිබෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ගමන් කරන්නට කැමති මේ උදෑසන පොත් කීපයක් ඔබට දැනුවත් කරන්න. අපගේ පොත්හලේ තිබෙනවා. ඔබට පුළුවන් තැපැලෙන් වුණත් ගෙන ගන්න මේ පොත්. මාධ්‍යෙන් නරඹන යම් කෙනෙක් සිටිනවා නම් තැපැලෙන් කීප දෙනෙක්ම ගෙන්වාගෙන තිබෙනවා. ඉතින් නැවත වාරයක් මම සිහි කරන්න කැමතියි. ඔතු සහ දීමන ප්‍රථම ඵල කියන මේ පොත ඉතාම අලංකාරයි. මේකෙන් පැහැදිලිවම පෙන්නුම් කරනවා ඔබට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ විවෘත වූ ස්වර්ගීය කවුලේ කවුළු යටතේ ජීවත් වෙන්න. අපි දැනගත්තාම යේසුස් වහන්සේ අපගේ ස්වාමීන් කියා අපි පිළිගත්ත දවසේදී 100% අපි උන්වහන්සේට අපේ ජීවිතේ බාර කළා. පළවෙනි කොරින්ති පොතේ 6 පරිච්ඡේදයේ 18 19 දිගටම කියවොත් 20 දක්වා. දැන් මේ ශරීරය උන්වහන්සේට ආйти. අපි ගායනා කරා. මේ ශරීරය උන්වහන්සේගේ මාලිගාවයි. කොහොමද ඒක වුණේ? උන්වහන්සේ අපව මිලදී ගත්ත නිසා. ඉතින් 100% අපි උන්වහන්සේට ආйти නම් උන්වහන්සේ අපගේ එඬේරා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපට මඟ පෙන්වනවා. ඉතින් මේ පොතෙන් අපි ප්‍රශ්න කරන්න අවශ්‍ය නැත්නම් මේ පොතේ ලියලා තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනෙන් අපට උපදෙස්. අපි කොහොමද සඵල වෙන්නේ, දියුණු වෙන්නේ? මොකද දිලිඳුකම කියන්නේ ශාපයක්. දිලිඳුකම කියන්නේ ශාපයක්. ගලාති 3:13 ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ශාපයක් වුණා. පාපේ, ලෙඩ රෝගේ වගේ දිලිඳුකමේ ශාපය යේසුස් වහන්සේ උස්සලා ගත්තා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනෙන් මෙතන මග පෙන්වීම අනුව ලියලා තිබෙන මේ පොතෙන් පළවෙනි කාරණාව වැඩ කරන්න තමාගේ කුලියට සුදුස්සෙක්. අපි වැඩ කරනවා නම් අපිට කුලියක් ලැබෙනවා. අපි දෙවියන් වහන්සේගේ පවුලට ආйти නම් අපි උන්වහන්සේ තුල සිටිනවා නම් උන්වහන්සේ අපගේ එඬේරා. ස්වාමින් වහන්සේ අපගේ එඬේරා විතරක් නෙවෙයි අපගේ සැපයුම්කරු. උන්වහන්සේ පොරොන්දු වී සිටිනවා. අපි උන්වහන්සේ අනුව ගමන් කරනවා නම් අපිට උන්වහන්සේ සියලු දයක් සපයන්න. උන්වහන්සේගේ වචනේ කියනවා ඒ පදේ ගුණක් අය කියවනවා. නමුත් ඒක විශ්වාස කරනවාද? ඒ අනුව ජීවත් වෙනවද? ස්වාමින් වහන්සේ මාගේ එඬේරා, මට කිසි හිඟයක් නැත. ඒකයි ප්‍රකාශ වෙන්න ඕනේ. නමුත් බොහෝ අයගේ ප්‍රකාශය දෙන ස්වාමින් වහන්සේ මගේ එඬේරා, මට හිඟකම් බොහෝ ඇත. ඒක තමයි අපි ප්‍රකාශ කරන්නේ. නමුත් අපි වෙනස් කරගමු. ඒ වගේම පළමුව දසෙන් කොටස දෙන්නේ ඇයි? ඔබ දැනගන්න වෙනවා ඇයි මම මේක දෙන්නේ. සභාව දියුණු කරන්න නෙවෙයි, උන්වහන්සේගේ රාජ්‍ය කටයුතු සඳහා. නැත්නම් කෙනෙකුව දියුණු කරන්න නෙවෙයි, දෙවියන් වහන්සේගේ රාජ්‍ය කටයුතු සඳහා. ඒ වගේම අවශ්‍යතා ඇති ආයට දෙන්න පළමු පුළුවන් වන පිණිස වැඩ කරන්න. දීම සම්බන්ධ පදනම් මූලධර්ම 7ක්. දීම විශේෂ වරප්‍රසාදයක්, ගෞරවයක් හා ප්‍රීතියක්. ඔබ දුන්නොත් එහි වැඩිවීමක් ඇති වෙයි. ඔබ දුන් විට දෙවියන් වහන්සේගෙන් ලබන්නට බලාපොරොත්තු වන්න. කෑදරකම, රත්රන් සහ දීම. දීම නම් ඇතුළාන්තර ඇදහිල්ලක ඇති බාහිර සාක්ෂිය. ඉතින් මේ පටුන මම කියෙව්වේ. ඉතින් ඔබට කැමති නම් ඔබට පුළුවන් පහත මාලේ මිලදී ගන්න. ඒ වගේම පොරොන්දු දේශයේ සිරකරුව. මේකත් ඉතා අලංකාර පොතක්. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි වහල්භාවයෙන් අපි උන්වහන්සේගේ රාජ්‍යයට උන්වහන්සේ ඇතුල් කරා. දැන් අපි නැවත වාරයක් ඒ වහල්භාවයට සිරගත වී සිටීම නෙවෙයි. මෙතනින් අපි දකිනවා බැටළුවෝ කීප දෙනෙක් ඒ කූඩුවක් ඇතුළේ දාලා තිනවා වගේ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිදහස්කමේ ජීවත් වීමයි. ඒකයි උන්වහන්සේගේ කැමැත්ත. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න අපි දේව වචනය තුළට අපි අපගේ ජීවිතේ අපි ගොඩනගා ගත යුතුයි. සත්‍ය අපි දැනගන්න ඕනේ. සත්‍ය තුළ පවතින ඕනේ. ඒ සත්‍ය තුළ පවතිනකොට අපිට පරීක්ෂා පීඩා අනිවාර්යම එනවා. මම දවස් කීපයකටත් ප්‍රථමයෙන් කෙනෙක් එක කතා කරා. මං කිව්වා පරීක්ෂා පීඩා එන්නේ නැහැයි කියලා යම් කෙනෙක් ඔබට කියනවා නම් ඒක බොරුවක්. මොකද දෙවියන් වහන්සේගේ වචනේ අපි දන්නවා අන්ධකාරයෙන් අපි ආලෝකයට ආවා. ඒ වගේම සාතන්ගෙන් දෙවියන් වහන්සේ වෙතට ආවා නම් අනිවාර්යයෙන්ම යක්ෂගේ බලපෑම් අපිට එන්න යනවා. නමුත් අපි ඒක බලන ආකාරය වැදගත්. ඒක අභියෝගයක් ලෙස අපි දැක්කනම් අපිට අනිවාර්යයෙන්ම මේ දේවල් ජය ගන්න පුළුවන්. ඉතින් මේ ජීවිත ගමනේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සමහරලාට ඔබ පැකිලීමට ලක් වෙන්න පුළුවන් යම් කෙනෙක් යම් දෙයක් කියලා සමාව දෙන්න පුරුදු වෙන්න. ඉතින් මේකෙන් පරිච්ඡේදයක්ම උගන්වනවා කොහොමද අපි සමාව දුන්නේ නැත්තම්
සමාව නොදීම ඉතාම භයානකයි. අපි මේ වගේ සිරගත වූ ජීවිතයක් තමයි ගත කරන්න යන්නේ. ඒ වගේම මානසික තෘෂ්ණා සංසිඳුවා ගැනීම සඳහා ගමන් කරමින් සමහර අය ජීවත් වෙනවා. ඒ කියන්නේ තමාටම තමයි ජීවත් වන්නේ. ඒ වගේම මුදලට ආශාවීම, නොහොත් රූප වන්දනාව, අවිශ්වාසය, අනුවන දේ පැවසීම, නැතහොත් වැරදි ප්‍රකාශයන්, ඔහු දැනගැන්ම ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගැනීම නිසා දැනගැන්ම නැතිවීම, ඔබගේ ඇදහිල්ල කිසිවක් ප්‍රකාශ නොකළවොත් ඔබට කිසිවක් නොලැබේ. ඉතින් ඇදහිල්ලෙන් අපි ප්‍රකාශ කරමු දෙවියන් වහන්සේගේ වචනේ, නැත්නම් අපට කිසි දෙයක් ලැබෙන්න යන්නේ නැහැ. හාලෙලූයා. හරි, අපි ගිය සතියේ බැලුවා කොහොමද දෙවියන් වහන්සේ තුල අපි ඊළඟ පරම්පරාවට ආශිර්වාදයක් වෙන්න උන්වහන්සේගේ දේව බය ඇතුව උන්වහන්සේට ගෞරවය දෙමින් ගමන් කරන්නේ කොහොමද, අපගේ දරුවන්ගේ දරුවන්ටත් මේ දේව බය ඇති කරමින් අපි කොහොමද මේ ජීවිත ගමන ගමන් කරන්නේ. දැන් අපි බැලුවා නෝවාගේ ජීවිත කතාව. අපි එතනින් නැවතු අපි බලමු හෙබ්‍රූ 11 වෙනි පරිච්ඡේදයට මා සමග හරවන්න. අපි දිගටම බලන්න යන්නේ දේව බය කියන කියන්නේ මොකක්ද කියලා. මොකද දේව බය ඉතාම වැදගත්. අපි කිතුනුවන් වුණාට පස්සේ අපි දැනගන්න ඕනේ අපි දෙවියන් වහන්සේට අයිති. උන්වහන්සේ කෘර දෙවි කෙනෙක් නෙවෙයි, උන්වහන්සේ දුෂ්ට දෙවි කෙනෙක් නෙවෙයි, උන්වහන්සේ අපව දඬුවන් කරන්න නිතරම බලාගෙන සිටින දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අපගේ පියා. පියවරුන් දරුවන්ට ප්‍රේම කරනවා. හරි ගැස්වීමේ වචනය තරවටු කිරීම පැමිණෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමය නිසා. ඉතින් අපි දැනගන්න ඕනේ දේව බය, මම ගිය පාර කිව්වා වගේ අවුරු වෙවුලමින් උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වෙනව නෙවෙයි. ස්වාමීනි, මට මේ දේ ඔබ වහන්සේගේ ඉදිරියේ මම කොහොමද කරන්න කියන අර අභ්‍යන්තරයේ උන්වහන්සේට ගෞරවයක් ගෙන දෙන ජීවිතයක් අපි ගත කරන්න ඕනේ. දැන් අපි දකිනවා යෝසෆ්ගේ ජීවිතේ, යෝසෆ් පොටිපාගේ නිවසේ වැඩ කරද්දි යෝසෆ්ට ඔහුගේ පියාගේ නිවසෙන් අපි දකිනවා ඔහු වහල් භාවයට විකුණු ලැබුවා. ඉතින් ඔහුට පියා කිව්ව නැත්නම් පියා කියා දුන්න සමහර දේවල් මතකේ තියෙන්නේ නැති. පුතා නිතරම දේව බයින් ජීවත් වෙන්න, දෙවියන් වහන්සේට මුල් ස්ථානය දෙන්න, උන්වහන්සේ සමග කාලය ගත කරන්න. ඉතින් ඒ ප්‍රතිපත්ති ඔහුගේ අභ්‍යන්තරයේ ලියවිලා තිබුණා ඔහුගේ මනසේ. ඉතින් මේ පොටිපාර්ගේ නිවසේ අපි දකිනවා ඒ පොටිපාර්ගේ භාර්යාව බල කරද්දි ඇය සමග සයනය කරන්නට ඔහු ඒක ප්‍රතික්ෂේප කරේ දේව බය නිසායි. ඔහු තුල බයක් ඇති වුණා, මම මේ දේ කරන්නේ කොහොමද. මොකද ඔහුට ඒක වසා දමන්න පහසුවෙන්ම ඒ දේ කවුරුත් දැනගන්නේ නැති විදිහටම ඒක නිකන් හොර රහසේ කරන්න සම්බන්ධකමක් ගොඩනගාගෙන යන්න ඒක පහසු වුණා. ඒක අමාරු දෙයක් වුණේ නැහැ. මොකද පොටිපර් තමාගේ නිවසේ සියලුම වැඩ කටයුතු හැම රාජකාරියක්ම බාර දීලා තිබුණේ යෝසෆ්ට. යෝසෆ්ට ඒ වගකීම බාර දුන්නාට පස්සේ වගකීම නිසා ඔහුට තනතුරක් ලැබුණා, ඒ නායකත්වයක් ලැබුණා ඒ නිවස තුලේ. හැමෝම මං විශ්වාස කරනවා ඔහුට ගෞරවය පෙන්නුවා. ඉතින් ඒ පොටිපර්ගේ භාර්යාවම මේ එල්ල කරපු මේ නැත්තම් ගෙනාව මේ පරීක්ෂාව ඔහුට ඒක සම්පූර්ණයෙන්ම වහලා දාන්න තිබුණා පොටිපර් දැනගන්නේ නැති විදිහකට. නමුත් ඔහුගේ සිත තුළ තිබුණේ මොකද්ද? දේව බය. ඔහුගේ අභ්‍යන්තරේ ඔහු කියා සිටියේ ස්වාමිනි, පොටිපර් දන්නේ නැති වෙන්න පුළුවන්, මිනිස්සුන් දැනගන්නෙත් නැහැ, ඒ වගේම මේ නිවසේ කවුරුත් දැනගන්න යන්නේ නැහැ. මොකද මේ භාර්යාව තමයි මට මේ ආරාධනාව දෙන්නේ. ඉතින් කාටත් මම වගකීම නැත්තම් මම කාටත් කියන්න ඕනේ නැහැ මේක. කවුරුත් දැනගන්න යන්නේ නැහැ කියලා ඔහුට ඒ දේ කරන්න තිබුණ හොර රහසේ. නමුත් ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණේ දේව බය නිසා ඔහු තීරණයක් කරගත්ත නැහැ. මේ දේ මම දෙවියන් වහන්සේට විරුද්ධව කරන්නේ. ඉතින් ඒ දේව බය ඊටාම වැදගත්. අපේ ජීවිතේ වුණත් අපි දෙවියන් වහන්සේ අපව කැඳවල තිබෙනවා. උන්වහන්සේ බයිබලයේ කියන උන්වහන්සේගේ දෙනෙත් අප කෙරෙහි යොමු කර තිබෙනවා. ඉතින් අපි යම් දෙයක් වැරදි දෙයක් කරන්න යනකොට නැත්තම් කියන්න යනකොට අපි කල්පනා කරන ඕනේ මේ දේ උන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්නද, උන්වහන්සේ කැමතිද, උන්වහන්සේ මේ දේ මගේ ළඟ ඉන්නවා නම් මම මේ දේ කරනවාද. ඒ දේව බය කියන දේ අපි තුල තිබිය යුතුයි. ඒ පදේ අපි කියමු හෙබ්‍රූ පොතේ 11 වෙනි පරිච්ඡේදේ. මොකද නෝවාගේ පරම්පරාවේ
නෝවා තීරණය කරා දේව බයින් ඔහුගේ පවුල ආරක්ෂා කරගන්න. ඔහු දේව බයින් ගමන් කරපු නිසා ඔහුට පුළුවන් වුණා ඔහුට දෙවියන් වහන්සේ දුන්න පුතාල තුන්දෙනාව දේව බයින් එයාට මඟ පෙන්වලා එයාව ගොඩනගා ගන්න. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා සමහර පවුල්වල සමගිය නැහැ, එකමුතුකම නැහැ, සමහර පවුල්වල ප්‍රේමය නැහැ. ඉතින් කිසි දෙයක් එකමුතු වෙලා කරන්න විදිහක් නැහැ. සමහර පවුල්වල ওই ප්‍රශ්න තියෙනවා. පියවරුන් දරුවන් අතර සම්බන්ධකමක් නැහැ, මව්වරුන් දරුවන් අතර සම්බන්ධකමක් නැහැ. ඒක දුක් සහිත කාරණාවක්. නමුත් ඒක දෙවියන් වහන්සේගේ හදවත තුල තිබුණ දෙයක් නෙමෙයි. ඒක මනුෂ්‍යයා යම් යම් පැකිලීමට ලක් වූ කාරණා නිසා හේතුන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා සිදුවෙලා තිබෙන. නමුත් ඒක දේව කැමැත්ත නෙමෙයි. ඉතින් නෝවාගේ ජීවිතේ නෝවා තීරණය කරා මගේ පුත්‍රයන් තුන්දෙනා. මොකද ඔහු හිටපු පරම්පරාව අපි දැක්කා 6 පරිච්ඡේදයේ උත්පත්ති කතාවේ. ඔබ කියවුවනම් අපි ගෙවතාවේ කියවුවා ඒ අමුතු පරම්පරාවක් ජීවතුන් අතර හිටියේ ඒ දෙන්නා. ඒ කියන්නේ දුෂ්ට පරම්පරාවක්. දෙවියන් වහන්සේගේ මනසෙ තිබුණේ මොකද්ද, මේ පරම්පරාව මම විනාශ කරන්න ඕනේ. ඔබ හිතලා බලන්න, ජල ගැල්මක් කෙවලා වර්ෂාව එවලා දෙවියන් වහන්සේ ඒ මුළු පරම්පරාව විනාශ කරන තරමට දුෂ්ට පරම්පරාවක් අතර මේ පවුල ජීවත් වුණේ. නමුත් දෙවියන් වහන්සේ තීරණය කළා නෝවාගේ ඒ දෙවියන් වහන්සේ සමග තිබුණු සම්බන්ධකම නිසා ඔහුගේ පවුල ආරක්ෂා කරන්න, ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න. ඔහුව ඇත්තටම ඊළඟ උන්වහන්සේ අලුත් ලෝකයක් මවනකොට නෝවාව ඒ අලුත් ලෝකයට ඇතුළු කරන්න. ඉතින් දෙවියන් වහන්සේ තීරණය කරා. දෙවියන් වහන්සේට කරන්න බැරි වුණා. ඇතර මුළු ඒ විනාශය නෝවාගේ ජීවිතයට පැමිණෙන්න බැරි වුණා නෝවා දේව බයින් ජීවත් වුණ නිසා. 11 පරිච්ඡේදයේ 7 කියනවා පැහැදිලිවම ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් ඔහු දැක්කේ නෑ දෙවියන් වහන්සේව. නමුත් හදවත තුල ඔහු දැක්කා මිනිසයන් කරන දුෂ්ට දේවල්. නමුත් ඔහු තීරණය කර නෑ මම මේ දේවල් කරන්නට යන්නේ. මම තීරණය කරගෙන තිබෙන්නේ මගේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. ඇදහිල්ලෙන් පමණයි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් වෙන්නේ. ඇදහිල්ලෙන් නොවා ඒ වනතුරු නුදුටු දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව බයින් පෙළඹී තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය. ඔහු තීරණය කරා ඔහුගේ ජීවිතේ උදාහරණයක් වෙන ඔහුගේ පවුලට. ඉතින් පළමු දේ අපගේ පවුල ඉතාම වැදගත්. පවුල ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. අපි යහපත් පවුලක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් අපි තීරණය කරගන්න ඕනේ ඒ පවුල ගැලවීම සඳහා. නැත්නම් අපගේ ජීවිතේ එයාට උදාහරණයක් වෙන්න අපි ජීවත් වෙනවා. මොකද ඌ තීරණය කරා එයාට මට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා හා සමානව මගේ පවුලටත් දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. ඉතින් මම මේ දේව බය ඒ දරුවන් තුලත් ඇති කරන්න ඕනේ. ඉතින් ඔහු කියන්නේ නැති ඔහුගේ දරුවන්ට ඒ පුතුන් තින්දනාට කියන්නේ නැති ඔබ මේ දුෂ්ට පරම්පරාවන්ගෙන් වැරදි දේවල් ඉගෙන ගන්න එපා. එයා කරන දේවල් කරන්න එපා. විනාශයේ පැමිණෙන්න යනවා. කොතරම් කාලයක් ගියත් අපි තීරණය කරගමු අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. නිකන් හිතලා බලන්න එක පවුලයි හිටියේ. දෙවියන් වහන්සේට ඒ මුළු පරම්පරාව විනාශ කරන තරමට එක පවුලයි ඒ පරම්පරාවේ සිටියේ. ඉතින් එතන කියනවා එයින් ඔහු ලෝකයා වරදටපත් කොට ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමකාරයෙක් වූයේ. ඉතින් නෝවා දෙවියන් වහන්සේගේ හඬ ඇසුවා. ඔබගේ මගේ ජීවිතෙත් අපි දේව හඬ අසමින් අපගේ දරුවන්ට අපි මඟ පෙන්වමු. අපි කිමු ස්වාමිනි අපේ දරුවන් ඉතාම වැදගත්. එයාගේ ජීවිතෙත් තිබෙන්න ඕනේ ඒ දේව බය කියන දේ. මා සමග හරවන්න. අපි මේ උදෑසන බලන්න යන පද කීපයක් අපි එකට කියවමු මේ පද. මොකද මේවැනි කාලවලදී මිනිසුන් මේ වගේ පද කියවන්නේ නැහැ. දේව බය මොකද්ද? මේ දේව බය කියන්නේ අපිට කැමති දේ අපි කරන්න ඕනේ. අපිට දෙවියන් වහන්සේ ජීවිතයක් දීලා තියෙනවා සතුට වෙන්න, ප්‍රීති වෙන්න. නමුත් අපි දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති අපි කියවමු. උන්වහන්සේ මොනවද කියන්නේ? මා සමග හරවන්නේ යෝබ් පොතට. අපි සියලු දෙනාම මේ පද දෙවියන් වහන්සේ ලියලා තියෙනවා. මේ පද උන්වහන්සේගේ වචනෙන් අපගේ උදාහරණය නැත්නම් අපගේ ප්‍රයෝජනය සඳහා. උන්වහන්සේ කියන්නේ මේක ඔබගේ ජීවිතයට උදාහරණ ලෙස ඔබ ගන්න. අපි කියමු පළමුකොට යෝබ් 28 වන පරිච්ඡේදයේ 28. අපි සියලු දෙනාම එකටම කියවමු. උන්වහන්සේ මනුෂ්‍යයාට කතා කොට ප්‍රඥාව නම්
ස්වාමින් වහන්සේ කෙරෙහි බයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැළකී සිටීමත් යයි වදාළසේකයි කීවේය. ඉතින් දෙවියන් වහන්සේ මනුෂ්‍යට කතා කරනවා. මනුෂ්‍යට කතා කරමින් කියනවා. නුවණ කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද? ස්වාමින් වහන්සේ කෙරෙහි බයින් වාසය කිරීම, ගරුත්වය දීම, උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා අපි උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන උන්වහන්සේ මිනිසෙක් නොවේ. අහස පොළව විශ්වය මාව මැවපු දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඉදිරියට එනවායි කියන්නේ අපි නිකන් සාමාන්‍යයෙන් අපි උතුම් කෙනෙක්, අපි යම් කෙනෙක් උසස් නිලධාරියෙක් බලන්න යනකොට අපි කොච්චර ගෞරවය දෙනවද ඒ පුද්ගලයාට. නමුත් මේ දෙවියන් වහන්සේ, අපව මවපු දෙවියන් වහන්සේට අපි කොතරම් ගෞරවය දිය යුතුයිද? දෙන කියනවා නුවණ කියන්නේ මොකද්ද? නපුරෙන් වැළකී සිටීම. නෝවා තීරණය කරා ඒ නපුරු පරම්පරාවෙන් වැළකී සිටින්න. නපුර කොහෙන්ද පැමිණෙන්නේ? නපුරාගෙන්. නපුරා කවුද? දෙවියන් වහන්සේට විරුද්ධව සිටින සතුරෙක්. අපිට විරුද්ධව සිටින සතුරෙක්. ඉතින් බයිබලයේ කියනවා ඒ නපුරාගේ ගුණාංගය තිබෙන අයගෙන් අපි වැළකී සිටිනොත් මේ දේවල් නපුර කරන්න අපිට අඬ ගහද්දී යම් දේවල් කරන්න අපි මේ දේ කරමු, එකපොත් එකතු වෙලා කරමු. ඔබ කියන්නේ නැහැ මම මගේ ජීවිතේ ඒ නපුරාගේ දේවල් කරන්න මම එකඟ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ නපුරු දේවල් කරන්න මිනිස්සුන්ව පොළඹවන්නේ තනියම කරන්න, රහසින් කරන්න. කාටවත් පේන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. නමුත් ඔබ තීරණය කරගන්න ඔබගේ රහස් ජීවිතයක් කියන දෙයක් නැහැ. ඔබ විවෘත වෙන්න, දෙවියන් වහන්සේට විවෘත ජීවිතයක් ගත කරන්න, මනුෂ්‍යයන් ඉදිරියේ, ඔබගේ පවුල ඉදිරියේ ඔබ විවෘත ජීවිතයක් ගත කරන්න. ඔබට සමහරවිට ඒ නපුරු දේවල් දැන් එදා දවසේදී අපි මම හිතන්නේ එදා කාලේ ෆෝන් එහෙම තියෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම තිබුණේ නැහැ, ටීවී තිබුණේ නැහැ. නමුත් එයාට එයාය පවත් සිටිය සෙනග එකිනෙකා පෞකාරකමෙන් ජීවත් වෙන්න ඇති. නමුත් නෝවා ඒ පුතුන් තිදෙනාටත්, ඒ වගේ මේ පුතුන් තිදෙනාට භාර්යාවන් තුන්දෙනෙක් හිටියා, විවාහකය කියලා දෙන්නේ නැති. නැහැ මේ දේවල් වලින් වැළකෙන්න, මේවා බලන්න යන්න එපා. නෑ යන්න එපා, එයාගේ කූඩාරම් වලට යන්න එපා. ඔබ එන්න, අපි නැවක් ගොඩනගමු. ඉතින් සමහර උපදේශ අපි අපේ දරුවන්ට දෙන්න ඕනේ. අය දන්නේ නැහැ ආරක්ෂා කරන්න. ඒකයි දෙවියන් වහන්සේ දෙමෝපියන්ට වගකීම දෙන්නේ. අපේ ජීවිතේ වුණත් අපි දරුවන් කොහෙටද යන්නේ, මොනවද කරන්නේ, කා සමගද ඒ අය කාලය ගත කරන්නේ කියලා අපි හෙව්වා. අපි වැටකොටු වගේ සීමාවන් දැම්මා. නෑ යන්න බෑ. සමහර නිවස් වලට අපි යන්න ඉඩ දුන්නේ නෑ. බොහෝ කාගේවත් නිවසකට යන්න දුන්නේ නෑ ලේසියෙන්, අපි නැතුව. මොකද අපි දන්නේ නෑ කවුද ඒ නිවස් වල ඉන්නේ. ඉතින් එවැනි තීරණ ගැනීමෙන් අපිට පුරුවන් නපුරාගෙන් වැළකී සිටින්න. මෙතන පැහැදිලිවම කියනවා නුවණ කියන්නේ මොකක්ද? අපි නපුරු ක්‍රියාවන් වලින් වැළකී සිටීම, නපුරාගේ හැම දෙයින්ම වැළකී සිටීම. ඉතින් ඒක ප්‍රඥාව. අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ප්‍රඥාව අපි පාවිච්චි කරන්න ඕනේ. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට බයක් ඇතුව නෙවෙයි ජීවත් වෙන්නේ. දුෂ්ට සෙනග මැද අපි සිටින්නේ, නපුරු පරම්පරාවක් මැද අපි සිටින්නේ. ඉතින් අපි තීරණයක් කරගන්න ඕනේ නපුරෙන් වැළකී සිටින්න. තව පදයකට හරමු ගීතාවලිය. දැන් පද රාශියක් අද මේ උදෑසන අපි කියවන්න යනවා. එක එක පද අපි කියවමින් බලමු දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ. මොකද බයිබලයේ කියවීම වැදගත්, බයිබල් පද ඊටාම වැදගත්, මේ වචනේ දැන ගැනීම ඊටාම වැදගත්. සමහර වෙලාවට මෙවැනි පද මේ යෝබ් වගේ පරණ ගිවිසුමේ පද බයිබලේ ඇලවිලා තියෙන්න පුළුවන්. ඉතින් අපි පිටු පෙරලමු. ගීතාවලිය 19 අපි කියවමු 9 පදය. ස්වාමීන්, අපි සියලු දෙනාම කියමු, ස්වාමීන් කෙරෙහි බය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය. 10 ස්වර්ණයටත් එසේය, අනර්ග ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුයි. මී පැණියටත් මී වදයටත් වඩා මිහිරිය. අපි දිගටම කියවන්නේ, නමුත් ඔබ ගෙදර ගිහිල්ලා දිගටම කියවන්න. මෙතනින් කතා කරන්නේ උන්වහන්සේගේ වචනය ගැන, ව්‍යවස්ථාව ගැන. 7 පදයේ සිට ඔබ දිගටම කියවොත් මේ වචනය සම්පූර්ණයි. මේ වචනය තුළ කිසි වැරද්දක් නැහැ.
දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණයි. මගේ ආත්මය නැත්නම් මගේ ප්‍රාණය ප්‍රාණවත් කරනවා. මගේ ජීවිතය එළිය කරන මේ වචනේ. මම සමහරවිට දන්නේ නැහැ මගේ මනසේ මොනවද තියෙන්නේ කියලා. නමුත් මම වචනේ කියවනකොට දෙවියන් වහන්සේ පෙන්눔 කරයි. උන්වහන්සේගේ වචනේ මාව ප්‍රාණවත් කරයි. උන්වහන්සේගේ සාක්ෂිය සත්‍යයි. හත්වෙනි පදේ කියනවා නුවණ නැත්තන් ඥානවත් කරනවා. අටවෙනි පදේ ස්වාමින්ගේ පනත් සාධාරණයි, සිත ප්‍රීතිමත් කරනවා. ස්වාමින්ගේ ආඥාව පවිත්‍රයි, ඇසෙලිය කරනවා. ඒ වගේම ස්වාමින් කෙරෙහි බය පිරිසිදුයි. මොකද්ද මේ බය පිරිසිදුයි කියන්නේ? මගේ හදවත මට පුළුවන් පවිත්‍රව තබා ගන්න. දේව බය කියන දේ මොකද? මම දන්නවා දෙවියන් වහන්සේ මාතුළු සිටිනවා. ස්වාමින් වහන්සේ මම කරන්ට යන දේ ස්වාමින් වහන්සේ දන්නවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ දෙනෙත් වලින් උන්වහන්සේ මං දෙස යොමු කර තින නිසා උන්වහන්සේ මං දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මට පුළුවන් ද ඒ දේ කරන්න? ගොඩක් වෙලාවට මේ પરම්පරාව තුලදී අපි සමහරලාට තීරණයක් කරනවා, අපිට කවුරුත් නැහැ, මගේ ෆෝන් එකකින්, මගේ ටීවී, අපි ගෙදර ටීවී එකකින් ඕන එකක් මම බැලුවොත් කවුද ඉන්නේ? කාටවත් පේන්නේ නැහැ. මම බලන දේ මම බලනවා. මට කිසි දෙයක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මෙතන පැහැදිලිව කියනවා ස්වාමින් කෙරෙහි තිබෙන ඒ දේව බය පිරිසිදුයි. ඉතින් අපි පවිත්‍ර දෙයද බලන්නේ? සමහරවිට ඒක පවු කාර දෙයක් නොවෙන්න පුළුවන්. ඔබගේ තෘෂ්ණාව සංසිඳුවා ගන්න වෙන්න. නමුත් ඒක බයිබලයේ කියනවා දෙවියන් වහන්සේට අපි ගෞරවය දෙනවා නම් පවිත්‍රව තබා ගන්න අපි තීරණයක් කරගන්න ඕනේ. සදාකල් පවතින්නේය. ස්වාමින් කෙරෙහි බය පිරිසිදුවේ එක සදාකල්. ඒ කියන්නේ අපේ ජීවිතේට සදහටම හොඳ සුවෙන් ජීවත් වෙන්න ඒක ඇත්තටම වටිනා කාර්ය දෙයක් වෙනවා. ඉතින් උන්වහන්සේ කියන්නේ අපි ඒ වචනේට අපි ආශා කළොත්, එතනින් දිගටම අපි කියවුවොත්, එතන කතා කරන්නේ දේව බය කොහෙන්ද අපිට පැමිණෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ, උන්වහන්සේගේ විනිශ්චය. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අපව ධර්මිෂ්ඨ කර තිනවා කියලා අපි විශ්වාස කරන්න. හරවන්න නැවත වාරයක් ඒ ගීතාවලියම 111 පද රාශියක් තිබෙනවා. ඒ බයිබලයේ දේව බය කියන ගුණාංගය නැත්තම් දෙවියන් වහන්සේට බය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගනිමු මේ උදෑසන. 111 අපි කියවමු, 10 අපි එකට කියවමු. ස්වාමීන් කෙරෙහි බයවීම ප්‍රඥාවේ පටන් ගැන්මය. ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන් වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. ස්වාමීන් කෙරෙහි බයවීම ප්‍රඥාවේ පටන් ගැන්මය. ඔබ යම් දෙයක් කරන්න පටන් ගත්තොත් ඔබ තීරණය කරගන්න, මම දෙවියන් වහන්සේට ගෞරවය දෙමින් උන් වහන්සේ මට මඟ පෙන්වන්නට උපකාර කරන්න, දියුණු කරන්න, සඵල කරන්න, ජයග්‍රහණය මට ලබා දෙන්න දෙවියන් වහන්සේ මට ප්‍රඥාව දීලා තියෙනවා කියලා. ඔබ විශ්වාස කරන්න ස්වාමින් වහන්සේට බයවීම තමයි ප්‍රඥාවේ පටන් ගැනීම. ප්‍රඥාව ඉතාම වැදගත්. ප්‍රඥාවන්ත මිනිසයා කතා කරන වචන බලන්න. ඒ මිනිසයා නිතරම දෙවියන් වහන්සේගේ වචනේ තමයි මුඛයෙන් කතා කරන්නේ. ඔහුට හැඟෙන දැනෙන දේ නෙමෙයි වාතාවරණය ගැන ප්‍රකාශ කරන්නේ. ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේ තුල තිබෙන බය නිසා තමයි ඔහු ඒ දෙවියන් වහන්සේගේ පොරොන්දු වචන කතා කරන්නේ. ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක්. දැන් ප්‍රඥාව කියන වචනේ අපි දන්නවා, wisdom කියලා කියන ඉංග්‍රීසි වලින්. අපි දෙවියන් වහන්සේගේ වචනෙන් තමයි අපිට ලැබෙන්නේ. කවුද ප්‍රඥාවන්ත කෙනා? යේසුස් වහන්සේ. උන්වහන්සේ අපගේ ප්‍රඥාව. ඉතින් ඒ දිව්‍යමය ප්‍රඥාව අපට උන්වහන්සේ ලබා දෙනවා. අපි වචනේ මෙනෙහි කරන විට මේ වචනේ අපිට ප්‍රඥාව ලැබෙනවා. නමුත් අපි මනුෂ්‍යයන් සමග කතා කරනකොට කොහොමද අපි කතා කරන්නේ? දෙවියන් වහන්සේ අපට උගන්වපු දේවල් වලින් අපි කතා කරන මනුෂ්‍යයන් සමහර දැනගන්න යනවා. ඒ කියන්නේ ඒ බුද්ධිය නැත්තම් නුවණ, ඒක අපේ මුඛෙන් දැනගැන්ම පිට වෙන්න යනවා. ඔබ කොහොමද මේක දන්නේ? සමහර මිනිස්සුයි ඔබ කතා කරනකොට ඔබගේ වචන පුදුමාකාර වචන, ජීවන වචන ඔබ කතා කරන්නේ. ඔබ කොහොමද දැනගත්තේ මේ දේ, මේ ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කියලා? ඔබ දේව වචනේ මෙනෙහි කරා. ප්‍රඥාව ඔබගේ සිතට ඇතුල් කරනකොට දැනගැන්ම තමයි පිට වෙන්න යන්නේ.
ප්‍රඥාව අපි ඇතුල් කරන්න ඕනේ. ඒක එන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ඒතර ඔබ කතා කරන වචන නිතරම ඔබ දැනගැන්මෙන් කතා කරන්න. ඔබ දන්නේ නැති කෙනෙක් වගේ වෙන්නේ නැහැ. දැනගැන්ම කියන්නේ දෙවියන් වහන්සේ මට උගන්වනවා. ඒ උගන්වන ඒ ප්‍රඥාවෙන් මම මිනිස්ස සමග කතා කරනවා. ඉතින් දැනගැන්ම තමයි ඔබගේ ජීවිතෙන් පිට වෙන්න යන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ සෙනඟ, දැනගැන්මෙන් පිරී සිටීම, යහපත් බුද්ධියක් මිනිසයන් දැනගන්න යනවා. ඔබගේ ජීවිතේ ඔබ යහපත කරන්න ඔබ කතා කරන වචනවල යහපත තමයි තිබෙන්නේ. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවතින්නේ. හරවන්න හිතෝපදේශ පොතට පද කීපයක් තිබෙනවා. හිතෝපදේශ පොතේ අපි කියවමු පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම දැනගැන්මේ පටන් ගන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙලා දකිති. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම දැනගැන්මේ පටන් ගැන්ම. ඒ කියන්නේ මම දෙවියන් වහන්සේව දැනගත්තාම දේව වචනයෙන් මට ලැබෙන ප්‍රඥාව තුළින් මම දෙවියන් වහන්සේව දැනගන්නවා. ඒ දෙවියන් වහන්සේව දැන ගැනීම දෙවියන් වහන්සේ කියන ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම. ඒ වගේම අඥානය කියන්නේ මෝඩ අය, දෙවියන් වහන්සේට ගරුත්වයක් නොදෙන අය, දෙවියන් වහන්සේ කෙනෙක් නැහැයි කියන එයාය තමයි මෝඩ අය, අඥාන අය. දෙවි කෙනෙක් නැහැ, මට ඕන දෙයක් කරන්න පුළුවන්. බයිබලේ කියනවා ප්‍රඥාවද ගුරුකමද නැත්නම් ඉගැන්වීමද ඒවා හෙලා දකිනවා. මේවා මට වැඩක් නැහැ, මට ඕනේ දැන් සතුටු වෙන්න, භුක්ති විඳින්න, යහපත් දේවල් මට ඕනේ, මට කැමති දේ මට කරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති අපි කැඩුවොත්, අපි ඊතන සමරට පාපය කරලා අපිට සැඟ වෙන්න පුළුවන් කියලා නෑ, පාපය අපව සොයාගෙන එයි. ඉතින් අපි ජීවත් වෙමු උන්වහන්සේට බයින්. ඒකයි දෙවියන් වහන්සේගෙන දැනගැන්ම, අපි දැනගැන්මේ පටන් ගැන්ම කියලා. ඒ වගේම අපි හරමු 9 වෙනි පදයට, 9 වෙනි පරිච්ඡේදයට. හිතෝපදේශයේ 9 වෙනි පරිච්ඡේදයේ වාඩි වෙලා සමනට ඔබ මෙවැනි පද ඔබ මෙනෙහි කරලා ඔබ කියවද්දී ඔබ ලකුණු කරගන්න ස්වාමිනී මේ දේව බය ඉතාම වැදගත්. 9 වෙනි පරිච්ඡේදයේ අපි කියමු 10 වෙනි පදේ. අපි එකට කියමු ප්‍රඥාවේ පටන් ගැන්ම නම් ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමය. සුදතනන් වහන්සේ දැන ගැනීම නුවණවේ. කවුද සුදතනන් වහන්සේ? අපගේ මහෞත්තම දෙවියන් වහන්සේ. උන් වහන්සේ සුද්ධයි, උන් වහන්සේ පවිත්‍රකමෙන් ජීවත් වන්නේ, උන්වහන්සේ පාපේ ජීවත් වෙන්නේ නැහැ මනුෂ්‍යයන් වගේ. උන්වහන්සේ පැහැදිලිව මෙතන ප්‍රකාශ කරනවා සුද්ධකමෙන් උන්වහන්සේ ජීවත් වන්නේ. උන්වහන්සේගේ සුද්ධකම බයිබලයේ කියනවා උන්වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් අපට සුද්ධව සිටින්නේ කියලා. ඉතින් අපි තීරණය කරගමු ස්වාමිනේ මේ ප්‍රඥාවේ පටන් ගැන්ම ඔබ වහන්සේ කියනවා නම් ඔබ වහන්සේ කෙරේ බය වී සිටීම මං ඒ දේව බය තුල මම ජීවත් වෙනනම්. ඒ වගේම මේ කර්ණ කොටගෙන 11 වෙනි පදේ මක්නිසාද මා කර්ණ කොටගෙන නුඹේ දවස් වැඩි වේ. ජීවිතයේ අවුරුදුද නුඹට එකතු කරනු ලැබේ. ඉතින් දේව බයෙන් ජීවත් වෙන මනුෂ්‍ය දීර්ඝායුෂයෙන් ජීවත් වෙනවා. හොඳ සුවෙන් ඔහු ජීවත් වෙනවා. මොකද ඒ මනුෂ්‍ය දැනගැන්මට ප්‍රඥාවට පළමු ස්ථානයේ දෙන නිසා. නුඹේ දවස් වැඩි වෙනවා. ජීවිතයේ අවුරුදුද නුඹ එකතු කරගන්න යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි. ඒ වගේම අපි නැවත හරවමු හිතෝපදේශ පළවෙනි පරිච්ඡේදයට 29. අපි කියවමු මක්නිසාද ඔහු දැනගැන්මට ද්වේෂ කොට ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තෝරා නොගෙන සිටියෝය. දැන් මෙතනින් කතා කරන්නේ ඇත්තම හිතෝපදේශ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ඔබ කියවුවා නම්, දැන් 20 සිට ඔබ කියවුවා නම් ඔබ දකින්නවා ප්‍රඥාව වීදියේ මොරගසනවා. එන්න මගෙන් ඉගෙන ගන්න. දෙවියන් වහන්සේගේ වචනෙන් මම උපදෙස් දෙන්න යන ඔබ ඉගෙන ගන්න කියලා. නමුත් එතනින් අපි දකින්නවා සමහර අය ඔබට පොළඹවන්න පුළුවන්, නෑ නෑ අපි මේ දේවල් කරමු, දෙවියන් වහන්සේට පේන්නේ නැහැ, උන්වහන්සේ දකින්නේ නැහැ කියලා. නමුත් දේව බය තියෙන පුද්ගලයා ඔහු තීරණය කරනව නැහැ. ඔහු දැනගැන්ම, ඒ කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන අය එතන කියනවා දැනගැන්මට ද්වේෂ කරනවා. ඒගොල්ලන් කැමති නැහැ ඒවා ඉගෙන ගන්න. ද්වේෂ කරනවා. ස්වාමින් වහන්සේ කෙරේ බයවීම ඒවා තෝරා නොගෙන සිටිනවා. එයා කියන්නේ නැහැ අපිට මේ දේව බය අවශ්‍ය නැහැ. අපි දිගටම එතනම කියමු 33 වෙනකම්. ඔහු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්න වී මාගේ සියලු අවවාද සුළු කළෝය. දේව බයට
දේව බය නැති පුද්ගලයා දෙවියන් වහන්සේගේ අවවාද සුළු කරනවා. මේව මට වැඩන්නේ නැහැ. මට ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒව සුළු කරනවා. එබැවින් ඔහු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නහුය. තමුන්ගේම මන්ත්‍රණවලින් තෘප්තියට පැමිණෙන්නහුය. මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබට වීම නිසා මැරුම් කන්නෝය. අඥානය තමුන්ගේ නොසලිකිලිකම නිසා නැතිවන්නෝය. නමුත් 33 මට ඇහුම්කන් දෙන තැනැත්තේ සුවසේ වාසය කොට විපතට බය නොවී නිශ්චලව සිටින්නෝ. ඉතින් දේව බයෙන් අපි ජීවත් වෙනවා නම් අපිට හොඳට සුවසේ වාසය කරන්න පුළුවන්. මොකද අපි දෙවියන් වහන්සේටයි ඇහුම්කන් දෙන්න යන්නේ. ඒ වගේ මෙතන කියනවා විපත්ති කාලයේදී මේ මිනිස්සයා බය වන්නේ නැහැ. මොනම ප්‍රශ්නයක් ආවත් ඒ මනුෂ්‍ය දන මගේ කූඩාරමට මොනම වසංගතයක්වත් පැමිණෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කොට තබාගෙන සිටිනවා. නිශ්චලව සිටින්න යනවා. සමාධානයෙන් සිටින්න යනවා. ඒ මනුෂ්‍ය දිගටම දෙවියන් වහන්සේ තුල ජීවිතය ගත කරගෙන යනවා. අපි හරවමු හිතෝපදේශ දෙවෙනි පරිච්ඡේදයට. අපි කියවමු 5 වෙනි පදේ. නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම තේරුම් ගන්නෙහිය. ඇතර මේ කතා කරන්නේ දෙවෙනි පදේ සිට. අපි කියවමු 2 සිට, දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට. අපි සියලු දෙනාම කියවමු. මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන මාගේ ආඥා නුඹ වෙත තබාගෙන ප්‍රඥාවට ඇහුම් කන් දී ඥානයට නුඹේ සිත යොමු කරන්නෙහි නම් එසේය. නුඹ නුවණට හඬ ගසා ඥානයට නුඹේ ශබ්දය නගන්නේ නම් නුඹ රිදී මෙන් ඇය සොයා නිධාන ගැන මෙන් ඇය ගැන විභාග කරන්නේ නම් නුඹ ස්වාමින් වහන්සේ කෙරේ බයවීම තේරුම් ගන්නෙහිය. දෙවියන් වහන්සේ හැඳින ගැනීමටද පැමිණෙන්නේහිය. ඉතින් එතන දෙවියන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි දෙවියන් වහන්සේගේ වචනයට මුල් ස්ථානයේ දිය යුතුයි. අපි රිදීමෙන් රන්මෙන් උන්වහන්සේගේ වචනේ නිධානයක් වෙන් අපි මේ වචනේ සඟවා ගන්නවා නම් අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේව හඳුනා ගන්න. එතන කියන්නේ නුඹ ස්වාමින් වහන්සේ කෙරේ බයවීම තේරුම් ගන්නෙහි දෙවියන් වහන්සේ හැඳින ගැනීමට. මොකද්ද මේ හැඳින ගැනීම කියන්නේ? හරි සම්බන්ධකමක් ගොඩනගා ගන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ මා සමග සම්බන්ධකමක් ධර්මිෂ්ඨකම කියන්නේ ඒ වචනේම තමයි. සම්බන්ධකමක් ගොඩනගාගෙන අපි දැනගන්න යන දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. උන්වහන්සේට කැමති මගේ ජීවිතයට ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම අපි හරවමු හිතෝපදේශ 8 10 පරිච්ඡේදය. අපි මේ පදෙත් කියුවා. අපි 10:27 කියමු. දේව වචනේ කියවීම ඉතාම හොඳයි, යහපත්. හිතෝපදේශ 10:27. එතන 8:13 අපි කියුවේනේ. අපි 8:13 කියවමු. 8 පරිච්ඡේදයේ 13 කියවලා අපි 10 කියවමු. 8 පරිච්ඡේදයේ 13. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීම නම් නපුරට ද්වේෂ කිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂ කරමි. ස්වාමින් වහන්සේ බය කියන්නේ නපුරට ද්වේෂ කිරීම. නපුරාගේ ක්‍රියාවන් අපි ද්වේෂ කරනවා. මේවා මම කරන්නේ නැහැ, මම මේ දේවල් දෙවියන් වහන්සේට ගෞරවය දෙන නිසා මම මේ දේවල් ද්වේෂ කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ කියන උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් දෙවියන් වහන්සේ ද්වේෂ කරනවා. ඉතින් දේව බය තියෙන පුද්ගලයාගේ ජීවිතේ ඔහු උඩඟුකමෙන් ජීවත් වෙන්න යන්නේ නැහැ. යටහත් පහත්කමෙන් ඔහු ජීවත් වෙන්න යන්නේ. බයිබලේ කියනවා යටහත් පහත්කමෙන් අපි ජීවත් වුණා මොනවාද? උන්වහන්සේගේ අනුග්‍රහය වැඩි කරනවා. යටහත් පහත්කමෙන් ජීවත් වෙනවා කියන්නේ අනුග්‍රහය වැඩි කරනවා. ඒ වගේම යටහත් පහත්කමෙන් ජීවත් වෙන මනුෂ්‍ය දේව වචනයට මුල් ස්ථානය දෙනවා. දොහු කියන්නේ දෙවියනේ ඔබ වහන්සේගේ වචනයයි මට උගන්වන්නේ. ඒ වගේම ප්‍රයෝග මුඛයට, ඒ කියන්නේ අපි වැරදි දේවල් ප්‍රකාශ කරන්න, මිනිස්යන්ගේ ත්‍රිද්වන වචන කතා කරන්න අපි තීරණය කරනව නැහැ. මම මේ දේවල් කතා කරන්නේ. 10 පරිච්ඡේදයේ 27 අපි හරවමු ඉක්මනින්. 10 පරිච්ඡේදයේ 27 අපි කියවමු. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමෙන් දවස් වැඩි වෙයි. එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු
හීනවන්නේය. ඔබගේ ජීවිතේ ආයුෂ කාලය වැඩි කරගන්න ඕන නම් දෙවියන් වහන්සේට ගෞරව බියෙන් ඔබ ජීවත් වෙන්න. 14 වෙනි පරිච්ඡේදයේ 26. 14:26 ස්වාමීන් වහන්සේ කෙරේ බයවීමෙන් බලවත් නිසකකමක් තිබේ. ඔබ දන්නවද නිසකකමේ නිසකකම කියන්නේ මම කිසි බයක් නැහැ, මට කිසි සැකයක් නැහැ. කිසිම සැකයක් නැතුව ඌ ජීවත් වෙනවා. අපි දන්නවා සැක සහිත සිතුවිලි අදහස් මේ ජීවිත ගමනේ අපි හැමෝටම එනවා. යක්ෂයාගෙන ඔබට ඔබගේ ජීවිතේ ඔබ කොහොමද දන්නේ ඔබට හෙට ජීවත් වෙන්න ඔබට මුදල් තිබෙයිද කියලා? සැකසිත අදහස් දෙවියන් වහන්සේ ඔබගේ ආඥාවට පිළිතුරු දෙන්නේ නැහැ. එවැනි සිතුවිලි එන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ තිබෙන මේ ලෙඩ රෝගේ බලන්න ඔබව සම්පූර්ණයෙන්ම මරා දමන තරමට ඔබගේ මේ ශරීරයට යක්ෂයා පහර ගන්නකොට ඒ සිතුවිලි එන්න පුළුවන් සමහරට. ඔබ කිසි සැකයක් නැතුව ඔබ කොහොමද වචන වලින් කියලා නැහැ. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සම්පූර්ණයෙන්ම සුවයි. ඉතින් මේ සැක සහිත මෙවැනි සිතුවිලි අපි ජය ගන්නේ කොහොමද? දෙවියන් වහන්සේ කියනවා නිසකකම් නිසක භාවෙන් ජීවත් වීම. දෙවියන් වහන්සේ කෙරේ අපි බය වෙනවා කියන්නේ මේ වචනේට අපි කාලය දීලා අපි මුල් ස්ථානයේ දීලා මේ වචනේට අපි ගෞරවය දෙන නිසා බලවත් නිසකකමක් තිබෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේ මාව තෝරගත්තා විතරක් නෙමෙයි ඔබ වහන්සේ කැමති මම යහපත් ජීවිතයක් ගත කරීම. ඒකයි එතනින් කතා කරන්නේ බලවත් නිසකකමක් තිබෙනවා. එසේ බයවන්නන්ගේ දරුවන්ට රක්ෂා ස්ථානයක් ලැබෙනවා. ඉතින් ඔබ මම කිව්වා වගේ ඔබගේ පවුලේ ඔබ නායකයෙක් නම් ඔබ පුරුෂයා ස්වාමි පුරුෂයා භාර්යාව ලෙස ඔබගේ ඒ පවුල ඔබ ආරක්ෂා කරගන්නේ කොහොමද? දරුවන්ගේ ජීවිතේ ඔබ මඟ පෙන්වන්නේ කොහොමද? දේව බයින් ජීවත් වීමෙන් බලවත් නිසකකමක් ලැබෙනවා. බයවන්නාගේ දරුවන්ට රක්ෂා ස්ථාන. ඒ දරුවන් බය වන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවා. මොකද ඒ ප්‍රතිපත්ති ඔබ ඇතුල් කරලා තිබෙන දරුවන්ගේ ජීවිතේට. ඉතින් ඒ දරුවන් දෙමෝපියන්ව විශ්වාස කරනවා. දෙමෝපියන්ගේ වචන අහමින් දෙවියන් වහන්සේ කෙරෙන් විශ්වාස කරන නිසා එයා ඒ රක්ෂා ස්ථානය, ඒ කියන්නේ ආරක්ෂා බලකොටුවක් තුළ ජීවත් වෙනවා. මගේ කිසිම බයක් නැතුව ඔවුන් නිසක භාවෙන් ජීවත් වෙන්න යනවා. 15 පරිච්ඡේදයේ 33 ස්වාමීන් වහන්සේ කෙරේ බයවීම ප්‍රඥාවේ ගුරුකමය. ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය. ස්වාමීන් වහන්සේ කෙරේ බයවීම ප්‍රඥාවේ ගුරුකමය. ඔබට ඉගෙන ගන්න ඕන නම් ඔබ ආශා කරන මේ වචනේ ඉගෙන ගන්න, ඔබ දේව බයින් ක්‍රියා කරන්න. ඒක තමයි ඔබට උගන්වන්නේ. ගෞරවයට පළමුවෙන් යටහත්කම. දෙවියන් වහන්සේ කියන්නේ අපිට උන්වහන්සේගේ වචනයට ගෞරවය දෙන්නේ කියලා. අපි ඉක්මනින් කියමු 16 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. කරුණාවත් සැබෑකමත් කරන කොටගෙන අයුතුකම කමා කරනු ලැබේ. ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමෙන් මනුෂ්‍යෝ නපුරෙන් දුරු වෙති. දේව බය තමයි ඔබව නපුරාගේ ක්‍රියාවන් නොකර සිටින්ට ඔබ තුළ තිබෙන්නේ. ඒක ඇතුල් කරන්නේ උන්වහන්සේ නෑ. දෙවියන් වහන්සේට මම බය නිසා ගෞරවය දෙන නිසා මම නපුරෙන් මම දුරවෙන්ට යනවා. මේ නපුරු ක්‍රියාවෙන් මම කරන්න යන්නේ නැහැ. ඒක තමයි යෝසෆ් තුල තිබුණේ. ඒ නපුරාගේ ක්‍රියාවලින උ සම්පූර්ණ මිනිස්සු නපුරෙන් දුරවති. ඒ නපුරාගේ ක්‍රියා කරන එකෙන් එයා ඉවත් වෙන්නේ කොහොමද? දේව බය නිසා. මම දෙවියන් වහන්සේට ගෞරවය දෙන නිසා මම ඒ දේ කරන්නේ. තව පදයක් කියව 19:23. ස්වාමින් වහන්සේ කෙරේ බයවීම ජීවණයට පමුණුවයි. එය ඇත්තා තෘප්තියට පැමිණ විපතට අසු නොවි සිටි. ඔබ කැමතිනම් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න, ප්‍රශ්න කරදර වලින් ජය ගන්න, ජීවනයේ රජ කරන්න බයිබලයේ කියනවා දේව බයින් ජීවත් වෙන. ඒ ඇත්තාට තෘප්තියට පැමිණේ. මනුෂ්‍ය දෙවියන් වහන්සේ තුල ඒ තිබෙන සමාදානෙන් ජීවත් වෙන නිසා, දේව බයෙන් ජීවත් වෙන නිසා නිතරම තෘප්තිමත් ජීවිතයක් ගත කරන. විපතට හසු වෙන්නේ නැහැ. මෙතන ඒකයි කියන්නේ විපතට හසු නොවි සිටි. ඔව්, මොකද ජීවිතේ ජීවණයෙන් ඔහු ජීවත් වන්නේ. ඔහු කියනවා ස්වාමිනි මම ඔබ වහන්සේගේ ජීවණයෙන් ජීවත් වෙන නිසා. අපි ඊළඟ සතියේ තව පද බලමු. ඔබ තීරණය කරගන්න ස්වාමිනි මම දේව බය කියන දේ මුල් කරගන්නවා මගේ ජීවිතේට. හලෙලුයා.